සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම ප්‍රථම වශයෙන්ම මීට වසර 5කට කලින් මේ රටේ ඇතිවෙච්ච ඒ ශෝක අවස්ථාව පාස්කු ඒ ප්‍රහාරයෙන් මිය ගිය පවුලේ සියලු දෙනාටම සමග ජන බලවේග විදිහට අපේ ශෝකය ප්‍රකාශ කරන අතර ඒ වගේම තුවාල වෙච්ච අය තාමත් එය වේදනාවෙන් ඉන්නවා එයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උදවියෝ අධිකරණයට ගෙනල්ලා කවුද මේ ප්‍රහාරයට සම්බන්ධ වුණේ කවුද කියන එක ඉක්මනින්ම මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා සමගි ජන බලවේගී විදියට අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම කිව්වේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධය අත්අඩංගුවට අරගෙන නීතිමය කටයුතු කරන්න කියන එක තමයි සමගි ජන බලවේගී නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම කිව්වේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ වෙනකොට මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැන් මහකන්නේ අස්වැන්න දැන් නෙළලා අවසන් වෙන කාලය. දැන් සිංහල තමිල අවුරුද්දකුත් එනවා. එතකොට අද රටේ සිංහල අලුත් අවුරුද්ද, තමිල ජාතීන්ගේ ඒ සමරන අලුත් අවුරුද්ද සමරන එක කොහොමද කියන කෙසේ වෙතත් රටේ වීගොවියට වෙච්ච අසාධාරණය ගැන මේ රජය පොඩ්ඩක්වත් මේකට ඇහුම්කන් දෙන්නේ නැහැ. දැන් දිගින් දිගටම කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ රටේ වීගොවියට අපි උපරිම සාධාරණයක් ඉස්ස සිද්ධ කරලා දීලා තියෙනවා කියලා. දැන් මම දකින්නේ මේ වත්මන් රජය තුල ජාතික තලයේ කැබිනට් ඇමතිවරු නැහැ. දැන් ඉන්නේ ප්‍රාදේශීය ඇමතිවරු තමයි ඉන්නේ. දැන් හම්බන්තොට ඉන්න වීගොවියට එක විදියක්, මර්ධගහමුල්ල, පොළොන්නරුව, තිරිකුණාමලේ, අම්පාරේ ඒ වගේ ගොවි ජනපදවල ඉන්න ගොවියන්ට තව විදියක්. එතකොට මොකද්ද මේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වත්මන් කැබිනට් ඇමතිවරයාගේ කාර්යභාරය මොකද්ද කියන එක අපිට පැහැදිලි නැහැ. දැන් එතුමා පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කියන්නේ මේ මහා කන්නේදී වී වලට අපි මිලක් ලබා දුන්නා රජේ විසින්. හැබැයි කොහෙද මේ රජේ විසින් ලබා දීලා තියෙන වී මිලත් එක්ක රජෙන් වී ගත්තේ තැන කොහෙද කියලා. දැන් එතුමාගෙන් මේ ප්‍රශ්නේ අහුවම කියනවා හම්බන්තොට ගත්ත කියලා. ඉතින් මම අද අහන්න කැමතියි වත්මන් කෘෂිකර්ම ඇමතිතුමාගෙන් පොළොන්නරුවෙත් ගත්තේ නැහැ. මර්ධගහමුල්ල ගත්තෙත් නැහැ. අම්පාර ගත්තෙත් නැහැ. කුරුණෑගල ගත්තෙත් නැහැ. එතකොට ඒකයි මම කිව්වේ දැන් කැබිනට් එකේ ඉන්න ඇමතිවරු එළම ප්‍රාදේශීය ඇමතිවරු ඉන්නේ. ජාතික ඇමතිවරු නෙවෙයි. දැන් ජනා මේක ජාතික ආණ්ඩුවකුත් නෙවෙයි. කැබිනට් එකත් ඇවිල්ලා ජාතික කැබිනට් එකකුත් නෙවෙයි. එතකොට පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ පොහොර නවත්තපු වෙලාවේ එවකට හිටපු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා එතුමා රසායනික පොහොර එතුමාගේ ආසනය තුල දුන්නා. ඒකයි මං කිව්වේ දිගින් දිගටම මේගොල්ලෝ මේ වැඩපිළිවෙල කරගෙන යනවා රටේ සමස්ත විදියට ගත්තම සාධාරණයක් උනේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා මේ රජයට දැන් මහකන්නේ අවසන්, දැන් අස්වැන්නත් නෙලාගෙන ඉවරයි, වෙච්ච අසාධාරණ වෙලත් ඉවරයි. ඒ නිසා මේක දිගින් දිගටම කරන්න එපා. යල කන්නේවත් මේ ගොවියට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කළ දෙන්න කියලා. ඒ වගේම අපි කියන්න කැමති පොහොර සහනාධාරේ. පොහොර සහනාධාරේ ලබා දුන්නා කියලා මහා ලොකුවට පම්පෝරි ගහනවා. පාර්ලිමේන්තුවේ කියලා කෑ ගහනවා. පොහොර සහනාධාරය 100%ක් ලබා දීලා තියෙන්නේ කොහෙද? පොළොන්නරුවේ 75%යි ලබා දීලා තියෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ 85%යි ලබා දීලා තියෙන්නේ. එතකොට පොහොර සහනාධාරය ලබා දුන්නේ නැහැ. ඒ නිසා මේ වැරද්ද කරන්න එපා. පොහොර සහනාධාරය ලබා දෙනවා නම් මේ පොහොර සහනාධාරයේ ගොවිතැන කරන මඩවැඩ කරනකොට මේ පොහොර සහනාධාරය ලබා දෙන්න වෙනවා. දැන් අස්වැන්න නෙලත් අවසන්නේ. පොහොර සහනාධාරය ලැබෙච්ච නැති ගොවියෝ මේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ රජයට කියනවා මේක කරන්න එපා. ඒ වගේම තමයි දැන් අද රටේ තියෙන මහ පරිමාණයේ මෝල් ගත්තම ඒගොල්ලෝ ඉන්න ඕන තමයි. අපි ඒගොල්ලන්ට කියන්නේ නැහැ ඔයගොල්ලෝ වී ගන්න එපා, ඔයගොල්ලෝ මේ දේ කරන්න එපා, මේ දේ කරන්න එපා අපි කියන්නේ නැහැ. මේ ඒ ඒ ඒ ව්‍යාපාරෙත් කරගෙන යන්න ඕන. ඒ මහ පරිමාණයේ මෝලුත් තියෙන්න ඕන. හැබැයි කුඩා හා මධ්‍යම මෝල් දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම වී මෝල් කුඩා හා මධ්‍යම මෝල් තිබුණා 500කට වැඩි සංඛ්‍යාවක්. අද තියෙන්නේ කියන්න කනගාටුයි මං හිතන්නේ 25ක්වත් තියෙනවා කියලා. එතකොට මේ මෝල් ටික වැහුණියයි. දැන් එක පැත්තකින් ගත්තොත්
නාඩු වී කිලෝ එකක් රුපියල් 100යි රුපියල් 110යි 115යි. හැබැයි නාඩු හාල් කිලෝ එකක් කීයද? 220යි. එතකොට මේ අතරමැද තියෙන රුපියල් 120 125 කාටද යන්නේ? එක පැත්තකින් වී නිෂ්පාදනය කරන ගොවියට සාධාරණයක් වෙන්නෙත් නැහැ. මේ රටේ බත් කන පාරිභෝගිකයට සාධාරණයක් වෙන්නෙත් නැහැ. එතකොට වී අඩුවට ගත්ත කියලා හාල් අපිට අඩුවට ගන්න පුළුවන්ද? මේ 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 මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හාල් පාරිභෝගයට අඩුවෙන් දෙන්න පුළුවන් වෙනවා මේ රටේ කුඩා හා මධ්‍යම මෝල් ටික අපි ශක්තිමත් කරොත්. ගොවියට තරංකාරී තත්වයක් ඇති වෙනවා. මේ මෝල් කීපයට විතරක් හාල් දෙන එක අවම වෙනවා. එතකොට පාරිභෝගිකයට හාල් ටික අඩුවට ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා සමගි ජන බලවේගයේ විදිහට මේ රටේ කුඩා හා මධ්‍යම මෝල් ටික හඳුනාගෙන අස්වැන්න නෙරනකොටම රජයේ විසින් හෝ පෞද්ගලික බැංකු හෝ මේ වගේ ලබා දෙන ණය පහසුකම් ටික අස්වැන්න නෙළුවට පස්සේ නෙවෙයි අස්වැන්න නෙළනකොටම ඒ කුඩා හා මධ්‍යම මෝල් වලට මේ පහසුකම් ලබා දුන්නොත් එතකොට ඒ මෝල් පුංචි මෝල් වලටත් පුළුවන් වෙනවා ගමට ගිහිල්ලා ගොවියගෙන් අර වී ටික අරගන්න. ඉතින් ඒ නිසා අපි දිගින් දිගටම රජයට කියනවා මේ රටේ තියෙන ඒ මහ පරිමාණයේ මෝල් වලට ඕන ඕන විදිහට බැංකු පාලනය කරන එක නවත්තලා කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් වලටත් අර මහ පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් ලබා දෙන්න. බහුතරයක් අද කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් වලට අද මේ පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඔන්න දැන් ණය පහසුකම් ලබා දෙන්න කට දුනා. දැන් මොකටද ලබා දීලා? දැන් වී අරගෙන ඉවරයි. දැන් වී නැහැ ගොවිය ළඟ. එතකොට මේ පහසුකම් ලබා දෙන්න වෙන්නේ නස්වැන්න නෙලනකොටම කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් වලටත් ලබා දෙන්න කියන එක ඉල්ලීම තමයි අපි කරන්නේ. ඒ වගේම දැන් රජයේ කියනවා මේ රට බංකොලොත් රටක්. අපිට සල්ලි නැහැ. අපිට සංවර්ධනයේට සල්ලි නැහැ. ඒ නිසා අපිට දැන් රටවල් ගන්න කියලා හිඟා ගන්න වෙනවා කියලා වත්මන් ජනාධිපතිතුමා කියනවා. වත්මන් ජනාධිපතිතුමාගේ කතාවෙම තියෙන්නේ අම රටවල් ගන්න කියලා හිඟා කාලා අපි සල්ලි අරන් එනවා කියලා. මෙහෙම හිඟා ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් රජයට සල්ලි නැත්තම් දැන් එක එක උත්සව තියෙනවානේ. දැන් පහෝගි කාලේ තිබුණා දඹුල්ලේ ඔප්පු දෙන උත්සවයක් තිබුණා. එතකොට මේ මෙතෙන්ට ආපු එක බස් එකකට දැන් පොළොන්නරුවෙන් ආපු බස් එකකට රුපියල් 30000ක් ගෙවලා තිබුණා. බස් 12ක් ආවා. යාපනයෙන් ඇවිල්ලා තුන බස් 15ක්. එක බස් එකකට රුපියල් 80000ක් ගෙවලා තිබුණා. එතෙන්ට 10000ක් එකතු වුණා. එක පුද්ගලයෙකුට රුපියල් 1500ක් දුන්නා. එතන මිලියන 15ක් ඒ ප්‍රොජෙක්ට් එකට විතරක් ඒ වැඩසටහන විතරක් වියදම් කළා තිබුණා. අපි මේ ගැන විවේචනයක් නෙමෙයි කියන රටේ ජනතාවට ඔප්පු දෙන්න ඕන උත්සව තියන්න ඕන ඒවා හරි. හැබැයි එක පැත්තෙන් කියනවා රජයට සල්ලි නැහැ කියලා. අනිත් පැත්තෙන් රජයේ සල්ලි වියදම් කරනවා වැරදි විදියට. එතකොට දැන් මනෝෂ නානකරමතුමා එතුමා දැන් එතුමාගේ අමාත්‍යංශය හරහා හැම දිස්ත්‍රික්කයක් ගානෙම ගිහිල්ලා උත්සවයක් වගේ එතුමා පවත්වලා විදේශ රැකියා සම්බන්ධව තරුණ තරුණියන් කැඳවලා ඒක නිකන් සැනකෙලියක් වගේ පවත්වනවා. කොහෙන්ද මේ සල්ලි? මේවට කොච්චරක් වියදම් වෙනවද? අපි කියනවා මේ එක වැඩසටහනකට කීයක් වියදම් වෙනවද කියලා පොඩ්ඩක් මම අහන්න කැමතියි. මේ වෙලාවේ මේ එක වැඩසටහන පොළොන්නරුවේ සති දෙකකට කලින් මේ වැඩසටහන තිබුණා. හොඳයි, පොළොන්නරුවේ ඉන්න තරුණයන්ට මේකෙන් අවස්ථාවක් ලැබිලා විදේශ රැකියා අපේ දරුවන්ට ලැබෙනවා නම් අපි සතුටුයි. හැබැයි මේ වැඩසටහන තුලින් රටේ තරුණයන්ට වෙච්ච සිතේ මොකද්ද? කී දෙනෙක් රට ගිහිල්ලා තියෙනවද? කීයක් ලංකාවට මේ විදේශ ගතවල ඉන්න ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ඇවිල්ලා තියෙනවද? එහෙම මොකුත් දැනුවත් කරන්නේ නැතුව මේක නිකන් සැනකෙලි පවත්තගෙන යනවා. ඉතින් එක පැත්තෙන් කියනවා සල්ලි නැහැ කියලා, එක පැත්තකින් සැනකෙලි පවත්තනවා. ඉතින් අපි විපක්ෂයක් විදිහට මේවා පෙන්නලා දෙන්නේ අපි මේවට විරුද්ධයි කියන එක. රටේ ප්‍රධාන විපක්ෂයක් විදිහට සමගි ජන බලවේගේ අපි කියන්නේ සල්ලි නැත්තම් මේවට වියදම් කරන්න එපා. ගම්වලට කියලා සැනකෙලි පවත්වන්න ඕනේ නැහැ. විදේශ රැකියා රටට මෙච්චර ප්‍රමාණයක් එනවා කියලා ප්‍රාදේශීය ලේකම්වරු කැඳවලා ගම්වල ඉන්න තරුණ තරුණියන් කැඳවන්න ඕනේ. අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ඒ කාර්යවලට තරුණයෝ කැඳ එයි. එතකොට මේ වැඩසටහන ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නැත්තම් මේක මියුසිකල් ෂෝ එකක් ගහලා සැනකෙලියක් පවත්වලා එහෙම කරන කාලයක් නෙමෙයිනේ. දැන් ඔබතුමාලා කියන විදියට රටටත් අමාරුයි, රජයටත් අමාරුයි, ජනතාවට සහන දෙන්න විදියකුත් නැහැ, බදු සහන දෙන්න විදියකුත් නැහැ. ඒ නිසා එහෙම කිය මේ සැනකෙලි පවත්වන එකට අපි විරුද්ධයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි රජයට කියනවා රජයට මුදල් නැත්තම් රටේ ජනතාවට ඇත්ත කියන්න. ගොවියට සහනාධාර දෙන්න බැරි නම්, ගොවියගේ බීවලට රජයෙන් ස්ථාවර මිලක් දෙන්න බැරි නම්
මේක කියන්න. බොරුවට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අපි මෙච්චර කරා මේක කරා මේව කරා කියලා බොරු කියන්න එපා. ඉතින් ඒ නිසා මේ බොරු කීමෙන් තමයි පහුගිය කාලේ අසීමිත බලයක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න උනේ. ඉතින් තාම තියෙන්නේ මේ 69 ලක්ෂයේ පා ඒ ඒ ඒ ඒ අතුලනේ මේ ජනාධිපති කෙනෙක් හැදිලා තියෙන්නේ. එතකොට වත්මන් ජනාධිපතිතුමා එතුමා දැන් අත දික් කළ විපක්ෂයට කියනවා එන්න අපිත් එක්ක එකතු වෙලා මේ රට ඉදිරියට ගෙනෙමු කියලා. මම මේ අවස්ථාවේ වගකීමෙන් කියනවා සමග ජන බලවේගයේ මේ රටේ ප්‍රධාන පක්ෂයක් විදියට සමග ජන බලවේගයේ මේ රටේ ප්‍රධාන විපක්ෂයේ විදියට අපිට ආණ්ඩුවට එකතු වෙන්න ඕනේ මේ මේ රට ඉදිරියට ගෙන යන සංවර්ධනය කරන්න ඒවට සහාය දෙන්න. අපිට විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව කරන හොඳ දේවල් වලට අපිට සහයෝගය දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් එක එක කෙනා එක එක කතා කියනවා. ඉතින් ඒ කතාවලට අපි ඒවට උත්තර දෙන්න ලෑස්ති. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මේ රජයට සහ කුෂිකර්ම ඇමතුමාට අපි කියනවා ඔබතුමා අඩුම ගානේ මේ යල කන්නේවත් අපේ මේ රටේ ඉන්න පී ගොවියට සාධාරණයක් ඉස්ස සිද්ධ කළ දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඇමතුමා කියලා තියෙනවා ඔබතුමාගේ මන්ත්‍රීවරුන්ත් එක්ක පොරරාශ්‍ය සාකච්ඡා කරනවා කට්ටි එන්නේ නැතුව. ඇත්තට මේ වෙලාවේ මම කියන්න කැමති හරින් ප්‍රනාන්දු ඇමතුමාට ඔබතුමා තමයි ඉස්සෙල්ලාම කිව්වේ රනිල්ට බෑ රනිල් ෆේල් කියලා. එහෙම කියලා ඔබතුමා බදුල්ලේ ලොකු රැස්වීමක් සංවිධානය කරා. මේ රැස්වීම සංවිධානය කරලා එක්සත් ජාතික පක්ෂයේ සියලුම එදා හිටපු පළාත් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවලා ඔබතුමාගේ කතාවෙදි කිව්වා රනිල් ෆේල් රනිල්ට බෑ. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්සරහට ගෙනල්ලා අපි පක්ෂයක් හදලා අපි ඉස්සරහට යන් කියලා ඔබතුමා තමයි ඉස්සෙල්ලාම කිව්වේ. ඒ වගේම මට මතකයි ඔබතුමා පාර්ලිමේන්තුවේ සමග ජන බලවේගයේ ඉන්න කාලය තුල පාස්කු ප්‍රහාරය සම්බන්ධව රජයට ඍජුවම ඇඟිල්ල දික් කළකුවා මේකට වග කියන්න ඕනේ මේ ආණ්ඩුවේ ඉන්න අය. වත්මන් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරුත් මේකට සම්බන්ධයි. කවුද මහමොලකරු? මේ මහමොලකරුත් ඉන්නේ පොදුජන පෙරමුණ ඇතුලේ කියලා ආණ්ඩුව ඇතුලේ කියලා කිව්වා. දැන් අද ඔබතුමා කොහෙද ඉන්නේ? අද ඔබතුමා ඉන්නේ මේ වත්මන් ආණ්ඩුවේ ඇතුලේ. එදා ඔබතුමා අපේ පැත්තේ ඉඳගෙන එහා පැත්තට ඇඟිල්ල දික් කරලා කිව්වා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් එක්ක අපි කවදාවත් ගනුදුරු කරන්නේ නැහැ. ඔබතුමා කළු පාට සහටකයක් බෙල්ලේ දාගෙන කිව්වා මම ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතා කරන හැම වාරයකම මේ කළු සහටකය දාගෙන තමයි කතා කරන්න කියලා. දැන් අද ඔබතුමා කියනවා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහුබුණු වල සාකච්ඡා කරනවා කියලා. මම ඇත්තටම කියන්න කැමති සමගි ජන බලවේගයේ මේ රටේ ජනප්‍රියම පක්ෂ බවට පත් වෙලා තියෙනවා. මෑතකද බිහිවෙච්ච පක්ෂ ගත්තම සමගි ජන බලවේගයේ තමයි අද මේ රටේ අංක එකේ පක්ෂ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන ඕනම මැතිවරණයකදී ජනාධිපති මැතිවරණයක් වෙන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන් මේ ඕනම මැතිවරණයකින් රටේ ජනතාව කියනවා සමගි ජන බලවේගය තමයි ඊළඟට දිනන්නේ කියලා. දැන් මිනිස්සු කතා කරන්න පටන් අරන් තිනවා. එතකොට මම අහන්න කැමති හරින් ප්‍රනාන්දු ඇමතුමාගෙන් එහෙම කියනකොට සමගි ජන බලවේගයේ උදවිය බංකොලොත් පක්ෂයක් එක්ක එකතු වෙයිද? එහෙම කිසිම තැනක සාකච්ඡා කරලත් නැහැ. එහෙම සාකච්ඡාවක් කරන්න හිතලත් නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේ වගකීමෙන් කියනවා සමගි ජන බලවේගයේ කිසිම කෙනෙක් එක්සත් ජාතික පක්ෂයටවත් වත්මන් රජයටවත් කිසිම තැනකට යන්න අපි සූදානනුත් නැහැ. අපි යන්නෙත් නැහැ. මොකද අපි තමයි ඉදිරියේදී ආණ්ඩු බලය ගන්න පක්ෂය. අපේ ගරු නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා ඔබතුමා ඒ කාලේ කිව්වා 40ක් එන්න ඉන්නවා කියලා. මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා එතුමා කිව්වා ගිය මාසේ 10 වෙනිදා කුරුණෑගල රැස්වීමට 15 දෙනෙක් එනවා කියලා. ඉතින් මේ ආපු 15 දෙනා කවුද කියන්නකෝ? ගිහිපු 15 දෙනා කවුද කියන්නකෝ? 40ක් එනවා. 40න් ගිහි කවුද කියන්නකෝ? ඉතින් එහෙම යන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට ඕන විදියට කතා කියන්නත් පුළුවන්. මටත් කියන්න පුළුවන් සමගි ජන බලවේගයට විශාල ප්‍රමාණයක් එකතු වෙන්න බලන් ඉන්නවා කියලා. ඉතින් සමගි ජන බලවේගෙත් එක්ක එකතු වෙන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. මේක තමයි සත්‍ය කතාව. ආණ්ඩුවේ අද විශාල පිරිසක් අපේ නායකතුමත් එක්ක කතා කරනවා සමගි ජන බලවේගයේ කෙලින්ම
ඇවිල්ලා සමාජගතත්වයේ අරගෙන ආසනයක් ලබා දෙන්න කියලා ඉල්ලීම කරලා දුන්නා මට ඇහිලා තියෙනවා මං ඒ නම් කියන්න කැමති නැහැ ඉතින් ඒ නිසා එහෙම තියෙද්දි මේ සමග ජන බල වේගයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංවිධායකවරු පළාත් සභාවේ හිටු මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාවේ ඉන්න නායකයෝ මේගොලු කිසිම කෙනෙක් සමග ජන බල වේගයේ දාලා යන්නේ නැහැ කිසිම මම වගකීමෙන් කියනවා ඔය අහමුල වල කිසිම තැනක සාකච්ඡාවක් නම් කරේ නැහැ කියලා මම දන්න විදිහට කිසිම සාකච්ඡාවක් කළා නැහැ ඉතින් ඒ නිසා දැන් මං හිතන්නේ මැයි පළවෙනිදා තියෙන මැයි දින පෙළපාලියට මං හිතන්නේ මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ ඔය ඉන්න නායකයෝ කිව්වා අපි තමයි ලංකාවෙන් ඉතිහාසය කරන ලොකුම මැයි දින පෙළපාලිය කරන්නේ අපි කියලා මම වගකීමෙන් කියනවා මෙවර මැයි දින පෙළපාලිය සමගි ජන බල වේගයේ ඇති වෙලා තියෙන ඒ රැල්ලත් එක්ක සමගි ජන බලගේ මේ වෙනකොට අපිට කතා කරනවා මන්ත්‍රීතුමා අපි එන්න කැමති අපිට බස් ටික දෙන්න අපි එනවා කොළඹට ඉතින් ඒ නිසා මම අභියෝග කරනවා පුළුවන් නම් සමගි ජන බල වේගෙත් එක්ක මේ මැයි දින පෙළපාලියේ කවුද බල වේගයේ කොතනද තියෙන්නේ කියන එක මේ රටේ ජනතාවට අපි ඔප්පු කරලා පෙන්නනවා මැයි දින පෙළපාලිය දවසේ. ඉතින් ඒ නිසා ඔය වැරදි ප්‍රකාශ කරන හරින් ප්‍රාන්දු ඇමතුමා, ඒ වගේම ඔය වැරදි ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සියලු දෙනාටම කියනවා ඔබතුමාලා ඔය ප්‍රකාශ කරනකොට බොහොම ප්‍රවේශයෙන් ප්‍රකාශ කරන්න. මොකද ඔය වැරදි ප්‍රකාශ කරලා ජනතාව අතරට ගියාම ජනතාව අහවි ඔය ඔබතුමාලා කියන මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙක් දැන් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් එහෙම යන්න කෙනෙකුත් නැහැ සාකච්ඡා කරපු කෙනෙකුත් නැහැ සාකච්ඡා කරපු තැනකුත් නැහැ ඉතින් වත්මන් ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා විදියට ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු විදියට රටේ ගමේ තියෙන ප්‍රශ්න සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු රටේ ජනතා ප්‍රශ්න යොමු කරාට ඒවා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඒගොල්ලන්ට අපි ඒ දේවල් යොමු කරාට කවුරුත් හිතන්න එපා අපි කියලා සමග ජන බලවේගයේ එතෙන්ට කියලා එකතු වෙනවා කියලා. ඉතින් රටේ අපි මහජන නියෝජිතයේ විදියට ප්‍රදේශයේ මොන හරි ජාතික තලයේ ප්‍රශ්නයක් තියෙනවා නම් වත්මන් ජනාධිපතිතුමාට අපි කියන්න ඕන. මොකද එතුමා පත් වෙලා තියෙන්නේ තාම මහජනතාවගේ ඡන්දයෙන් නෙමෙයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා සමග ජන බලවේගයේ කිසිම අවස්ථාවක කිසිම පක්ෂයකට එකතු වෙන්න සූදානම් නැහැ කියන එක. ඒ නිසා සමග ජන බලවේගෙ විදියටත් සමග සන්දානයේ විදියටත් අපි මේ රටේ ජනප්‍රියම පක්ෂය බවට ඉතාමත් ආඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එතන අනිවාර්යයෙන්ම අපේ පක්ෂ නායකතුමා ඒ වගේම අපේ කාවින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා මේ සම්බන්ධව ඔය වගේ හෙක්ටාර අප්පුහාමි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ සම්බන්ධව දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කතා කරා විසක් නෙවෙයි අධිකරණයට ගිහිල්ලා පවා දැන් හිටපු ජනාධිපතිතුමා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ කරපු ප්‍රකාශයත් එක්ක කවුද ඉස්සෙල්ලාම කියලා අධිකරණයට ගිහිල්ලා පැමිණිල්ලක් කරේ කාවින්ද මන්ත්‍රීතුමා ගිහිල්ලා ඒ කරපු ප්‍රකාශයට සාධාරණයක් ඉස්ස කරලා දෙන්න රටේ ජනතාවට ඉස්ස සිද්ධ කරලා දෙන්න කියලා පැමිණිල්ලක් කරා. ඉතින් රජේ මැදිහත් වෙලා හිටපු ජනාධිපතිතුමා CID ට ගිහිල්ලා පැය 6කට වඩා කාලයක් එතුමාගෙන් කට උත්තර ගත්තා. ඉතින් ඒ නිසා එතුමා කරපු ප්‍රකාශවල තුලින් එතුමා මොන හරි දෙයක් දන්නවනම් අනිවාර්යෙන්ම ඒක වරද්දක්. මොකද ත්‍රස්තවාදී පනත යටතේ පස්වෙනි වගන්තියේ තියෙනවා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න කවුරු හරි කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා නම් ඒ සූදානම් වෙච්ච පුද්ගලයා ගැන දන්නවනම් ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරලා මේ පෙල්ල කරේ අහවල් පුද්ගලයා කියලා දැනගෙන හිටියනම් ඒක ඉතාමත් බරපතල වරදක් කියන එක ත්‍රස්තවාදී පනත යටතේ ඒක තියෙනවා. ඉතින් ඒ නිසා එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරපු ප්‍රකාශය තුළ එතුමා කිව්වේ මේකට සම්බන්ධ උදවිය මම දන්නවා. එහෙමනම් ඇයි කිව්වේ නැත්තේ? ඇයි මේ අවුරුදු පහක් යනකම් හිටියේ? එතකොට ඒක බරපතල වරදක් මේක. ඉතින් ඒ නිසා ඒකට කවුද ඉස්සෙල්ලාම ගිහිල්ලා එතුමා කරපු ප්‍රකාශයට අධිකරණයට ගියේ කවුද? සමග ජන බලවේගයේ. ඉතින් ඒ නිසා සමග ජන බලවේගයේ මේ ගැන තොරතුරක් දන්නවනම් අද නෙමෙයි අපි මේවා කතා කරන්නේ. මේ පාසුක ප්‍රහාරයේ වෙච්ච ගමම්ම අපේ නායකතුමා ඒකට මැදිහත් වෙලා කවුද මේකට සම්බන්ධ වුනේ? කවුද මේකට සම්බන්ධලා තියෙන්නේ කියන එක රජයට දා කිව්වා.
ඉතින් ඒ නිසා අපි මේ කෝච්චිය ගියාට පස්සේ කෑ ගහන්න හදන්නේ නැහැ. ඉතින් අවුරුදු පහක් ගියාට පස්සේ අපි මෙතන කෑ ගහන්න හදන්නේ නැහැ. ඉතින් ඒ නිසා එදා මෛත්‍රීපාල සිරිසේන කරපු ප්‍රකාශයට ඉස්සෙල්ලාම සමගි ජන බලවේගය තමයි මැදිහත්වල කියලා අධිකරණයට කියලා පැමිණිල්ලක් දැම්මේ. ඉතින් ඒ නිසා අපි මේ ගැන තොරතුරක් දන්නවනම් අවුරුදු පහක් යනකම් ඉන්නේ නැහැ. ඉතින් අපිත් හොයනවා කවුද මේකට මහමොළකාර කවුද කියන එක. ඉතින් ඒක කතා කරන්න බෑනේ. ඒකනේ මං කිව්වේ. එදා හරින් ප්‍රනාන්දු ඇමතුමා අපේ පැත්තේ ඉඳගෙන ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා කිව්වා මෙතන මෙන්න මේ මෙතන තමයි ඉන්නේ මහමුලකරු මේ මෙන්න මේ 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 ආණ්ඩුවේ තමයි ඉන්නේ මේ පාස්කු පහට සම්බන්ධ උදවිය. එතකොට අද එතුමා කොහෙද ඉන්නේ? ඉතින් එතුමාට අද එතන ඉඳලා කියන්න බෑනේ ඇඟිල්ල දික් කරලා මේ ඉන්නේ මහමුලකරු මෙතන මෙන්න මෙතන කියලා කියන්න බෑනේ. එතුමාට කියන්න පුළුවන් අපේ පැත්තේ ඉඳලා. ඉතින් අද එතුමා ඒ කොටටම එකතු වෙලා එතුමා අපිටත් කතා කරනවා ඒ කොටට එන්න කියලා. ඉතින් අපි කොහොමද එතෙන්ට යන්නේ? ඉතින් එතුමාට ලැජ්ජාව බය නැතු තුමා තිබුණාට එතෙන්ට යන්න අපිට ලැජ්ජාව බය කියන එක තියෙනවා අපේ ඇඟේ.